හයි ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඉතින්? ඔන්න මං අද ආවා. අද නම් ආවේ කැන්ඩි ක්‍රෂ් ෆ්‍රෙන්ඩ්ස් එක්ක. ෆෝන් එකෙන් නම් මේක මං ප්ලේ කරලා තියෙනවා, පීසී එකෙන් බලමු ප්ලේ කරලා. ඉතින් කොහොමද ඔයාලට? මේ දවස්වල නම් කොරෝනා තමයි, කොරෝනා අපිට කොරෝනා තමයි. හමදාම එන්න අපිට කෙලවන්න මොකෙක් හරිනේ. කෝ තම ලෝඩින්නේ අන්න පටන් ගත්ත ටීම් එක. ඉතින් ඇක්සෙප්ට් කරන්න ඕනේ නැත, මුන් ඇක්සෙප්ට් කරේ නැත්තම් කොහොම ප්ලේ කරන්න බෑ. ප්ලේ දුන්නාම ලෝඩින් වෙනවා. ඩිඩ් යු නෝ කියලා අහනවා. මොකද්ද රිමෙම්බර් මිස්ටර් හරි හරි හරි, වෙල්කම් කියන, වෙල්කම් ටු ද කැන්ඩි කිංඩ. බෝල තියෙනවා, බෝල තුන එකක් යටට. මාළු තුන් දෙනා. ස්කොට් එක 65,500යි. ෆස්ට් ලෙවල් එක පාස්. නැයි සෙකන්ඩ් ලෙවල් එක නෙක්ස්ට් කරාම ගිෆ්ට් එකක් තියෙනවා. ගිෆ්ට් එක ගන්නව යන්න ඕනේ. ඉතින් මොකද වෙන්නේ ඔයාල මේ දස්සල? මොනාද වෙන්නේ, මොනාද කරන්නේ, මොනාද ජීවිතේ? අලුවට මොකද කරන්නේ? මාළු ගියා හැදන්නේ. මාළු හතරක් වෙනවා, පහයි. මේ යටින්ද එක එක වතුර ද ස්කොට් එක ලෙවල් 2 එකත් පාස්. නෙක්ස්ට් ලෝඩින් තර්ඩ් ලෙවල් එක ප්ලේ කරලා බලමු. ප්ලේ ලෝඩින් වෙයිට් සසේ ජෙස් දබුවෙත්. ඕ මොකද කරන්න තියෙන්නේ? ජුවංගම් බෝලයක් තියෙනවා. අරේ සී එයා ස්විට් කියනවා. තොපියක් මාළු තොපියක්
ඩබල්්‍රීපාස් හට නොවදස් විස්සයි රෝසි වගේ කියන්න තියෙන්නේ මට එතන එහෙම කියන්න අමාරු ෆෝ ලෙවල් ෆෝ එකට යන් ලේ ලෝඩින් ඉතිං කොරෝනාවල ඇතර වූහන්නල කියන දන්න ඉති මේ දස්සල යන කොරෝන ඉති ලංකාවේ තෙක්කෙනෙක් වාගෙන තියෙනවා මේ අතරේ දැන් අපේ ලංකාවන්න ස්ටඩන්ස්ලා මේද එනවා ලංකාවට කොහමරි යාල එන්න බලනවා සමරණ එවලෙන්නේ වූහන් ඇතුළ ඉන්න එන්න එන්න දෙන්නේ නැහැ කියලා තියෙනවා අපි කියන්නේ ඉතින් ඒගොල්ලොත් ගන්න ඕනේ එන්න ඕන ලංකාවට ඉතින් එයාලත් ලංකාවේ අය ඇත්තට මේ ෆේස්බුක් එකේ සමහර අය දානවා එපා මෙයාලා ගන්න එපා එහෙමයි කියලා ඇත්තටම හිතන්න තමන්ගේ කෙනෙක් ජීවිතේ තියෙන කොච්චර මේ අපස්සාවට පස් වෙනවද කියලා හිතන්නකො තමන්ම එහෙම හිටියා කියලා ඉතින් එහෙම හිතන්න එපා එහෙම හිතුවොත් කවදා වුණත් රටක් නම් දියුණු කරගන්න බැරි වෙයි ඔය විදියට හිතුවොත් නම් මොකද ඔබට ප්‍රතිකාරම කොහොම හරි හොයාගන්න පුළුවන් ජීවිතයක් කියන්නේ ඇත්තට වටිනවා ඒක මිල කරන්න බැරි දෙයක් නේ ජීවිතයක් කියන්නේ ඒ හින්දා මන්නම් කියන්නේ ඒ විදියට මේ හිතන්නවත් එපා එහෙම අපි පුළුවන් තරම් උදව් කරමු යාලට කොහොම හරි මේක කියන්නේ යාලා පුළුවන් නිරෝධානය කරලා ගන්න අපි රට ඇතුළට ඉතින් ඉතින් මේ වෙද්දී නම් වුහන් වල 100 ගානක් 160 ගානක් මැරලා තියෙනවා ඇත්තට මේක ඇත්ත දන්නේ නැහැ මොකද මේ සංඛ්‍යාව ලැගෙන ඇත්ත ඇත්තෙව නෙවෙයි කියලා කියනවා දැන් ගොඩක් අය මේ කියන්නේ සංඛ්‍යාව ලැගෙන ඇත්ත නෙමෙයි ඔච්චර කියනවා කියලා අපි දන්නේ නැහැ මොකක් හරි බරපතල ක්‍රමයක් ඇතිනේ නැත්ත බලමු කියන්නත් බෑ ඉතින් මේක ලංකාවට දැන් ඇවිල්ලා තියෙන්නේ එයා දවස දැන් අහුවෙච්ච චයිනීස් ලේඩි දවස් පහක් එයා අපේ කන්ට්‍රී එක ඇතුළේ ඉඳලා තියෙනවා කියලා කියනවා ඉතින් මේ දවස් පහ ඇතුළේ හිටපු දැන් හිටපු අය පොඩ්ඩක් හොයලා එයාලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තනම් හොඳයි කියලා හිතනවා යාල් ගනි කියලා අපි හිතනවා මේ ඉතින් යාල් නුවාලා පරිස්සම් වෙන්න ගොඩක් ඕයි ඉතින් ටවුමට ගියාට පොඩ්ඩක් මේ මිනිස්සු ගැවසෙන් තැන් වලින් පොඩ්ඩක් අයින් වෙලා ඒ විදියට ඉන්න ඉතින් මාස්ක් එක නම් රුපියල් 1000ටම නැක්කයි ඉතින් කොහොමද අපේ කඩකාරයෝ ආවිදින් රටක් සංවර්ධනය නෙමෙයි උන්ගේ බඩ සංවර්ධනය වෙලා තමයි නවතින්නේ දෙඩකින් උනා ඒකනේ මේ තියෙන්නේ මෙවන් අසිරිමත් ජාතියක් ආයේ ඉතින් කොහෙවත් නෑ මුන්ට ඉතින් කියලා තේරුමකුත් නෑ කියලා වැඩකුත් ඕ ජෙලි ෆිස්ලා හරි ඉතින් හැට තුන්දා සුන්සේ පනා ස්කොට් එක හරි නැති මං ගිහිල්ලා එන්නා